ඉනි ගන්නවා මොනව කරන්නද පේනෝනේ මොකද උනේ කියලා චන්ද්‍රිකාන ඕන ඇවිල්ලා මා මෛත්‍රී ලෝක එළවලා මොනදි මහා ප්‍රශ්න මන් දන්නේ මොනවා කියන්නේ විශාල අර්බුදයක් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපි බොහෝ වෙයි චන්ද්‍රිකා මට පොඩ ගණීද ඒ තුමේ පක්ෂෙන් ගියපු අවස්ථාව තියෙනවා වෙන පක්ෂ හදපු අවස්ථාව තියෙනවා තුනේ නැවත ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ තුමියට අයිතියක් තියෙනවා ඒක ගොඩ නගන්න පක්ෂයේ නායකයා හා ඌවටා ඉන්න සුළු පිරිසක් විසින් පක්ෂයේ ව්‍යවස්ථාවට පක්ෂයේ සාමූහිකත්වයට බාධා වෙන පරිදි කටයුතු කරනවා කියන එක ගැන චෝදනා හැම පක්ෂෙම තියෙන එක. ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දැන් උසාවිගෙන හින් තියෙනවා. දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණ කොමිසම මීට වඩා දැඩි නීති රීති ගෙනා යුතුයි. මේ විදිහටම array යනවද අර්බුදයෙන් රට එළියට ගේනවද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක සඳහා පළල් සන්ධානයක් හදන එක ඉතාම වැදගත්. හැබැයි මේ තුමාලා ගිය සන්ධානය ගැන නෙමෙයි මම කියන්නේ පළල් සන්ධානයක් හැදීම ඉතාම වැදගත්. මේ ආණ්ඩුවයි පොහොට්ටුවයි කියන දෙක. ඒ කියන්නේ ආණ්ඩුවම තමයි පොහොට්ටුව කියන්නේ. ඒ දෙගොල්ලන්ගෙම වැඩසටහනත් එක්ක අපි යන්නේ නැහැ. අනිත් ඒවා සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා අපි කිසි කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක වහලා නැහැ. ඡන්දදායකයන් මිලියන 5ක් විතර මේ වැඩසටහන දිහා බලලා තමයි ඡන්ද දෙන්නේ. දැන් අපිට මෙතනින් එහාට යන්න නම් අපි වෙන ආකාරයකට හිතන්න ඕන. පැරණි සුපුරුදු දේශපාලනය එලෙසම ඉස්සරහට අරගෙන ගිහිල්ලා තවදුරටත් එක අඟලක්වත් මෙහෙම ඉස්සරහට අරගෙන යන්න බෑ. අපි ඉන්නේ අලුත් දේශපාලනේ. වෙනද කාටවත් වෙන කාටවත් ඡන්ද දුන්නට අද මාලිමාවත එකතු වෙන්න බලාගෙන ඉන්නේ අලුත් දේශපාලනයට ඔබ එකතු වෙන නිසා. රැලි තියෙන එකවත් දේශපාලනිකව විවාද කරන එකවත් ඒව තමයි තම තමන්ගේ ඇඳුම් අහගන්න බලාගෙන ඉන්න අය පොඩි පොඩි ජුලියක් ගන්න తాවකාලික සතුටක් ගන්න ඕවා කරන්න පුළුවන් ওই తాවකාලික සතුට තියාගෙන ඔක්තෝබර් මාසේ වෙනකන් ඔක්තෝබර් මාසෙන් පස්සේ ආයෙත් සුපුරුදු විදියට ඉන්න පුළුවන් කට්ටියටම